උම යෝජනාව සම්බන්ධ වෙනකොට උත්යදාගේ මණ්ඩලයේ කිව්වා සලකුණ ඇටියට අලියවෝ නමුත් ඊට පස්සේ ඇතිවෙච්ච නෛතික ප්‍රශ්න නිසා අලියවත් හංසයවත් පාවිච්චි කරන්න බැරි තත්ත්වයක් උදා වුණා. ඒ අනුව සංධානයේ ඉල්ලීමක් කෙරුවා අපිට අලියාව හංසයා තෝරගන්න බැරි තත්ත්වයක් තියෙනවා නම් වෙනත් ලකුණක් යටතේ අපි තරඟ කළ යුතුයි කියලා උත්යදාගේ මණ්ඩලයට දැනුවා. ඉතින් මේක සාධාරණ ඉල්ලීමක්. ඔය තෝරාගත් ලකුණු දෙක සම්බන්ධයෙන් නැතික ප්‍රශ්න තියෙනවා නම් අලුත් ලකුණක් තෝරා ගැනීමේ අයිතිය සංධානයට තියෙනවා. ඉතින් අත්ත වශයෙන්ම මට පෙනුන පසුගිය මාස තුන ඇතුළත මේක ලකුණට වඩා මට පෙනුන කකුලෙන් ඇදීම. මේ සංධානයේ පිටේ වඩාට යම් යම් අය කුත්‍යාදාගි මණ්ඩල රැස්වීම වල යම්ම පියවර ගන්න. ඉතින් සමගි ජනරාල වේගයේ විවස්තාව සම්බන්ධයෙන් මතු කරලා තියෙන නීති ප්‍රශ්න පට්ටපල් බොරු. ඇතිවන්නේ කොසාරිස් වලගේ සමගි ජනරාල වේගයේ තියෙන පිළියමක් තියෙනවා. ඉතින් නෛතික ප්‍රශ්න ඇති වෙන්න කිසිම හේතුවක් මේ නීති තරකේ විවාද කරන්නේ මේ සමගි ජන බලවේගය කඩාකප්පල් කරන්න. ආණ්ඩුවට තමයි ඕනෙලා කියන්නේ මේ සමගි ජන බලවේගය කඩන්න. වෙන කාටවත් නෙවෙයි. රජයේ විශාල වුණාවක් තියෙනවා මේ බලවේගය කඩලා දෙකට කරලා වුණ දෙනවා දකින්න. ඉතින් මේ අවස්ථාවේ මට කියන්න තියෙන්නේ පොර නෙවෙයි වැදගත්. අපි අරමුණ අපි සියලු දෙනා එකතු වෙලා එක අරමුණකින් මේ රජයේ පරාජය කරන්න එක් වෙන්න කියන පරිවිඩය තමයි අපේ ජනතාවගෙන් ලැබෙන්නේ. සමගිය තමයි වැදගත්. ලකුණට වඩා පසුගිය කාලේ අපි දැක්කා රටේ පිළිගත් දේශපාලන පක්ෂ 3-4 වතාවක් තමගේ ලකුණු බාර කෙරුවා. ඉතින් ලකුණේ වැදගත් ඒ සම්දාගයේ පිළිතුරු අරමුණ. දැන් මේ අවස්ථාවේදී එක අරමුණ තමයි මේ රජය පළවා හැරීම. ඉතින් ඒ අරමුණට එක් වෙන්නේ කියලා අපි සෙලු දෙලාගේ පිළිවිමක් කරා. ඒ වගේම ඊයම දැක්ක කාර්ජිනල් පියතුමා වාස්තු මොහරයකට යම් යම් අදහස් පළ කරනවා. ඉතින් මම එතුමාට කියන්න කැමති මේ වාස්තු ප්‍රහාරයට සම්බන්ධ කිසිම කෙනෙක් අත්අඩංගුවට ගන්නේ නැහැ. තමුන්නාසල ආඩ පුරන් එයි කියන්නේ. ඒකට හේතුව තමයි මේ වාස්තු ප්‍රහාරය නිසා තමයි මේ ආණ්ඩුව බලයට පත් වෙන්නේ. මේ වාස්තු ප්‍රහාරය තිබෙ නැත්තම් මේ ආණ්ඩුව බලයට පත් වෙන්නේ නැහැ. මොකද පාස්පෝර්ට් ප්‍රහාරය වෙනකම්ම අපි මාස්පදා කරන සමීක්ෂණ අනුව අපි ඉදිරියෙන් හිටියේ. විශේෂයෙන්ම තමුන්නාසල දන්නවා 2018 ඔක්තෝබර් කොහොමදරේ ජනාධිපතිතුමා කුමන්ත්‍රණකාරී ලෙස
පාර්ලිමේන්තුවේ බෞද්ධලේ තියෙන ආණ්ඩුව අස්කෙඹුව. නමුත් භාෂාවක් දෙකක් යනකොට ඒ තීරණය අපල ගන්න සිද්ධ වෙනවා. ඉතින් ඊට පස්සේ අපිත් එක වෛරයෙන් ඉන්නේ. අකුල ගන්න සිද්ධ වෙච්ච නිසා අපිත් එක වෛරයෙන් අමනාපයෙන් ඉන්නේ. මං ඊළඟ සැරේ වැඩක් දෙනවා කියලා වෛරයෙන් ඉන්නේ. තොරතුරු ආව පාස්පෝර්ට් ප්‍රහාරයක්. පියවරකට තොරතුරු ආව සිද්ධියට සති තුනකට කලින් තොරතුරු ආව. කවුද ආරක්ෂක කවුන්සිලයේ හිටියේ? ආණ්ඩු පක්ෂයේ කිසිම මන්ත්‍රීවරයෙක් නැහැ, විපක්ෂයේ මන්ත්‍රීවරු පස්තරෙක්. විපක්ෂයේ මන්ත්‍රීවරු ආරක්ෂක කවුන්සිලයට ගෙන්නේ විපක්ෂයේ ඕන විදියට වැඩ කරන්න. තොරතුරු ආවා, ආස බලාගත්තා. මොකද ප්‍රහාරය සිද්ධ වුණාම වාසිය එන්නේ එදා තිබ්බ විපක්ෂයට, අවාසිය එන්නේ එදා තිබ්බ ආණ්ඩුවට. ඉතින් මේකයි උනේ. ඉතින් කවුරු හරි හිතනවා නම් මේ පාස්පෝර්ට් ප්‍රහාරයට සම්බන්ධ කසිය අතකට ගොඩ ගැදී කියලා ඒ කවදාක්වත් වෙන්නේ නැහැ. ඊයේ කාර්යබන්තුවා මම දැක්ක කියනවා සහරාණ එක සම්බන්ධකම් තිබ්බ අය එක හොයන්න ඕනේ කියලා. කවුද සහරාණට පණ ගෙව්වේ? මම මේක පාර්ලිමේන්තුවේ කීපතරයක් කිව්වොත් සහරාණට පණ ගෙව්වේ 2015 වට කලින් තිබ්බ ආණ්ඩුව. ඔවුන් තමයි සහරාණව සම්බන්ධ කරගන්න. ඒ වගේම මම කියන්න ඕනේ දැන් අවුරුද්දක් වෙනවා. අප්‍රේල් මාසෙට අවුරුද්ද. කෝ ප්‍රගතිය? කෝ ප්‍රගතිය? ඊයේ කාර්යාලයතුමාගේ කතාව හරියට ඉන්නකොට මට දැනුනේ එතුමා දන්නවා මේක පිටිපස්සේ ඉන්නේ කවුද කියලා. එතුමා කිව්වා ලොකු පුටු වල හිටපු අය. ලොකු පුටු. ඉහෙලම නිරුපද්‍රිතව දැන් එයා ඉන්නවා. එයා ගිරන්න ප්‍රශ්න කරන්න ඕනේ කියලා පැහැදිලිව කිව්වා. ඉතින් පාස්පු පහරේ ගැන මේ රජයෙන් සාධාරණයක් බලාපොරොත්තු වෙන්න බෑ. මොකද බා කලින් කිව්ව වගේ පාස්පු පහරේ වෙනකන් අපි ඉදිරියෙන් ඉති අපි කරපු සමීක්ෂණ කරා. විශේෂයෙන්ම 2018 ඔක්තෝබර් පොබන්තරනේ අපි කරපිට හැරෙවයින් පස්සේ අපි ඉදිරියෙන් ඉන්නේ. නමුත් පාස්පෝර්ට් ආරේ පස්සේ තමයි අපි ආපත් කරගන්නේ. ඉතින් පාස්පෝර්ට් ආරේ නිසා තමයි මේ ආණ්ඩුව බලයටපත් උනේ. ඔය ප්‍රහාරයට සම්බන්ධ කිසිම කෙනෙක් නියම වල ගන්න අතන ගොඩ ගන්නේ නැහැ කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. ඒ වගේම විශේෂයෙන්ම අපි බලාතර බලපාන මේක කරාපු ගම්බි විසිබිල ඉතාලම සීක්‍රෙන් බාර ගන්න මේ කඳුකට බලාතර ජීවත් වෙන අපේ ජනතාව මේ කරාපු ගම්බි විසිබිල කළා ජීවත් වෙනවා. නමුත් මේ රජයේ බලයටපත් වුණාන් පස්සේ මේක සම්පූර්ණයෙන්ම කඩාගෙනියි. ඉතින් මේ ආර්ථික සමුනාන්තිලා ඉදිරියේ තමයි ආන ප්‍රශ්නයකට උත්තර දෙන්න සූදානම් කෙනෙක් තමයි අන්තිමට. සර් දැනගන්න තියෙනවා ඊයේ කරු ජයසූරිය මැතිතුමාගේ රජයේ රජින් පදුබන්නාර මැතිතුමා සහ ශ්‍රමීලා කියලා මාධ්‍යයෙන් එතුමිලා හංසයා ලබා ගැනීම පිළිබඳ සාකච්ඡාවක් පැවැත්වුණා කියලා ඔබ මොනවද ඒ සාකච්ඡාව? ඔව් මම උදේ එන ගමන් ඒක ගැන කතා කරගෙන ආවේ. අපි ප්‍රාර්ථනා කරනවා මේ සාකච්ඡා සාර්ථක වේවා කියලා. මොකද හංසයාගේ තිබ්බ ප්‍රශ්නය කලින් හංසයා කිව්වා අපිට හංසයා දෙන්න බෑ. දෙනවා නම් අපිට සංධානයේ යම්කිසි නිලතලයක් ඕනේ කියලා.
දැන් අපිට ආරංචි දැන් මේ ඉල්ලීම අත්හැරලා කොන්දේසි විරහිතව හංසය අපේ බෝදාගේ සෝදාගම් කියන ආරංචිය අපිටත් ලැබිලා තියෙනවා. ඉතින් අපි ප්‍රාර්ථනා කරනවා ඒක සාර්ථක වෙයි කියලා. අපි රාජ්‍ය කොමිසමේ දායකත්වයක් තියෙනවා. මේ තීරණාත්මක අවස්ථාවට ඔබතුමාගේ දායකත්වය අපිට ලබා දෙන්න. මොකද සම්මානේ හැදුවේ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාදාරි මණ්ඩලයේ අන්තරය ඇතුළත. ඒක හොයගත්තු එකක් නෙමෙයි. සම්මානේ නායකයා කිරුවේ සලිප් ප්‍රේමදාස එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාදාරි මණ්ඩලයේ. ඉතින් ලකුණ දඩමින්ම අතරගෙන මේ සම්මානය විනාශ වෙනවා නම් ඒක ජනතා අභිලාෂයන් ඉෂ්ට කිරීමක් නෙමෙයි. ජනතාව කියන්නේ සමගිවක්. හංසයා නම් හොඳයි. එහෙම වැරෙන්න මොකක් හරි ලකුණක් හරි තියෙනවා. මොකද ලකුණ නෙමෙයි. ජනතාව ඉදිරියේ තියෙන්නේ. ජනතාව ඉදිරියේ තියෙන්නේ අද පීඩමය. ජීවත් වීමේ බැලිකම්. දුන්න කරුදු කඩගිරීම. වැනි දේවල් තමයි ජනතාව ඉදිරියේ තියෙන්නේ. ඉතින් ජනතාව අපෙන් ඉල්ලීමක් කරනවා පෞද්ගලික අභිලාෂයන් අමතක කරලා. සියලු දෙනාම සමගි වන්නේ කියන පරිදි තමයි අපිට සර් දැන් ඉල්ලන්නේ කිව්වයි ලකුණු දෙකම තෝරා ගැනීමේදී ප්‍රශ්න ඇති වුණා. ඉතින් බලවේගී අය කිව්වේ මේ ලකුණු දෙක තෝරා ගන්න බැන්නම් අපිට වෙන ලකුණක් තෝරා ගන්න සාධාරණ අයිතිය තියෙනවා. එච්චරයි කිව්වේ. මේ ලකුණු දඩ බීමා කරගෙන මෙච්චර අමාරුවෙන් හදපු සංධානයක් අද ජනතාව බලාගෙන ඉන්නවා අපි සමග වේකට. ජනතාව බලාගෙන ඉන්නවා. තොරසයි ওই තාප්තයන් යටතේ අකිල විද්‍යාල කාර්යබසම අධිතුමා මෙතන කරන කොමිසමට ගන්නවා අලියාලකුණේ දිස්ත්‍රික් 22කටම ඉදිරිපත් වෙනවා කියලා. ඒක කොහොම ආරම්භකේ ඉදිරිපත් කරේපත් කියලා දැසයි බල. දැන් සභාවේ වෙටින් යකුයි ත්‍රාසයක් ඇති කරන්න වෙන්නේ. අපි අකිල විද්‍යාල ජනතුමාට තියෙනවා. අපි සමගියෝ. එතුමා මම හිත වශයෙන්ම එතුමාට ගරු කරනවා මොකද එතුමා කීවසක් කියලා තිබ්බයි එතුමා ඉල්ලා සෙන සූදානම් කරේ. ඒක හොඳ පියවරක් නමුත් ඒක එතුමා අසන ඕනාවක් නැහැ. මොකද සලකුණ ආවට සියලු දෙනාම බලාපොරොත්තු වෙන සලකුණ ආවට සියලු දෙනාට මේ ඉන්න තන්ත්‍ර වල ඉන්න පුළුවන්. ඔබතුමා කියන්නේ සත්‍යාතික පක්ෂයේ අන්ති සිහිතුවක් නිසා අලියලක් වෙනම තරගයක් කරනවා. සම්බන්ධ බලයේදී වෙනම කණ්ඩායමක් ඉදිරිපත් වුණොත් එක්සත් ජාතික පක්ෂයේ වඩා සමුජ ජන බලවේගයට ජනතාවගේ අනිවාර්යයි. ඒතෝ එදා දැන් දවස් දෙක තුනක් කලින් මම මේ දිස්ත්‍රික්කයේ සියලු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු කැදේවන දිසියලු සභා ඒකමදි කිව්වා. ඒකමදි කිව්වේ බලවේගයත් එක්ක. යයි. දුන්නගේ සෞඛ්‍ය මොනවද? දුන්නගේ නිරත් මේ මතයමයි තියෙන්නේ. මේ මතය. ඉතින් TNE සංවිධානයේ ජාතික සම්දී බල බලවේගයේ යම් කිසි ආකාරයක උදව් කරගෙන නැත්නම් ඉස්සර ජාතික TNE බලවේගයේ TNE එක වෙනම නිලන්නේ. ඔව්. ඒක වෙනම නිලන්නේ. දැන් අපේ සංධානයේ බලවේගයේ වෙනත් පක්ෂ ගණනාවක් එක්කවලා ඉන්නවා. රාධාකෘෂ්ණ මහත්තුමාගේ පක්ෂය මනෝගණේෂන්ගේ පක්ෂය, ඊගම්මල්ගේ පක්ෂය, රවු ෆකීන් විශාල්ගේ දෙපාර්තමේන්තු අපේ කැමැත්තුවාගේ ඉතින් බලවේග රාශියක් එකතු වෙලා ඉන්නවා. අනුතුරු ඔබතුමා සභාවෙන් ගොඩක් මතක තේදී සම්මත වෙනවයි කියලා මතයක් තියෙනවා. ඉතින් අපි කියන්නේ මේ අනිදි අවස්ථාව පැහැරාලින්නේ නැතුව. මොකද මේ අනිදි අවස්ථාව පැහැරෑරියොත් මේ රටේ දේශපාලන ඉතිහාසයේ ලියනකොට කකුලෙන් ඇට ආය
ඉතිහාසයේ කුරුමක් කීට වැටුණාට කිසිම සැකයක් නැහැ. ඉතිහාසයේ කුරුමක් දැන් සර් පෞගියේ දා පැවිදි සියලුම බලපෑම්ගෙතින්ගේ රැස්වීමේදී ඒකම තිබු ඉල්ලීමක් කරා සමගි ජනබලවේගයේ මාන්ත්‍රිසේක් නායකයා හැටියට ඔබතුමා පත් කරගන්නවා ඔබතුමා ජයග්‍රහණ සඳහා කටයුතු කරන බිල ඔබතුමා ඒකට එකඟද කරන්නේ අපිට අපේ දිස්ත්‍රික්ක ජයග්‍රහණ කරන්න පුළුවන් ඊළඟ වගේ පැහැදිලි අපිට දිනන්න පුළුවන් අපිට දිනන්න පුළුවන් මොකද දිස්ත්‍රික්ක පක්ෂදියා වල තමුනාදේ මතක ඇතිනේ අපේ ආණ්ඩුවේ දින 100 අපේ ආණ්ඩුවේ දින 100යි මේ දින 100යි ආසයි පොළොවේ ආසයි පොළොවේ වගේ ඒ කියන්නේ ඔබතුමා සමගි ජන බලවේගයේ ජයග්‍රහණය සඳහා මාන්ත්‍රීසින් ඉදිරිපත් වෙනවා කියලා මේ තුන ඉදිරිපත් වෙනවා බෑ වැඩ කරනවා අපි දිනනවා දැන් රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ සඳහා කැමති කරවා ගැනීම හැකියාව තියෙයිද සර් නැති මම මාස දෙකක් තිස්සේ මම කිව්වා රටේ මතය මේකයි ඒ මතයට අපි අවනත වෙන්න ඕන කියලා මම මාස දෙකක් තිස්සේ දිනපතා කිව්වා ඒක ඇයි ඔබතුමා කියන්නේ පිළිගන්නේ නැත්තේ? ඒකේ තුමගේ ගන්නවා අපිට කැමති ඒකම මේ අවස්ථාවේ මේ අන්තිම දවස් කීපේ හැම මේ මල්වට්ටියේ අත ගන්නවා නම් එතුමාට ඉතිහාසයේ යම් කිසි වැදගත් ස්ථානයක් හිමි වෙනවා. එතුම හිමි වෙන්න ඕන. නමුත් මේ අවස්ථාව පැහැරියොත් මා කලින් කිව්වාගේ ඉතිහාසයේ කුරුමක් කියන තමයි කපුලගේ සියලු දෙනා කතා කරන්න. සර් මේ අවස්ථාවේ මහනුවර දිස්ත්‍රික් නායකතුමා හැටියට විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපතිතුමෙක් හැටියට. වගේ පාර්ලිමේන්තු සභාපතිතුමන් පාක්ෂිකව අතරමංගල වගේ ඉන්නේ මේ දෙලොවක් අතර ඉන්නා වගේ තත්ත්වයක් තියෙනවා. මම සර් පරිවිඩයක් හැටියට මොකක්ද කියන්නේ සර්? මම කියන්නේ එක්සත් ජාතික පාක්ෂිකය සමගි වෙන්නේ කියලා. අපේ ජනතේ යටතේ සමගි ජන බලවේගයේ ජනතේ සමගි වෙන්නේ. ඊළ මට්ටමේ ඉන්න අය මෙතුණට ගම් මට්ටමේ අයල දෙන්න. මොකද ගම් මට්ටමේ ඉන්න අයට ඕන අවංකවම සමගි. පසුගිය දවස් 4 තමන් දුරකතරයි මුතුන් බල 4500ක් ආවා. ඒ 4500 ම කියන්නේ අපි බලවේගයත් එක්ක ඉඳ ගන්නවා. ගම් වල සමගිය තියෙනවා බලවේගය. ගම් වල ජනතා බුද්ධිමත්ද? මේ පේනවනේ. මේක හදන්න අවතර දීලා. අගමැති අපි ශ්‍රේයා කරලා සම්දානේ නායකයා කරලා. හා? ඔක්කොම කරලා. විපක්ෂනායකවන් දීලා ඔක්කොම කරලා මේ අන්තිමේ මේ ලකුණ කල්ලගෙන ලකුණ දාලා බීමා කරගෙන අනවශ්‍ය ප්‍රශ්න ඇති කර ගන්න ඕන නැත් අපි සම්පූර්ණ චිත්‍රය බලන්න ඕන මොකද්ද වැදගත් සමගියද ලකුණ නිසා වෙන් වෙනවද සමගියද ලකුණ නිසා අපි වෙන් වෙනවද කියන එකයි අපි කතා කරන්නේ ධර්මලින් නිමස බලාපොරොත්තු වෙන්නේ සමගිය ඉතින් අපි සියලු දෙනාටම කියනවා මේ මල්වට්ටිය රට අත ගහන්න මේ ජයග්‍රහණේ පුරස්කාරය වට කියලා. ඉසු සර් තවරි ප්‍රශ්න තියෙන මොකක්ද කියලා නම් සර් දැන් අද වෙනකොට මැදුම් කර සිද්ධිය පිළිබඳව අධිකරණයෙන් හිටපු අමාත්‍ය රවි කරුණානායක මැතිතුමා ඉදු පිරිසක් වල වරන්තර කුඩුල අත්අඩංගුවට යන්න යනවා. ව්‍යවහාරික වාර්තාව අනුව කරුණ ගරාසිය කිය පිළිබඳව ඒකදී උඹ නිදුක් කළා දෙනවා. නමුත් අපි දැක්කා එක කොටසකට පමණක් මේ ක්‍රියාත්මක කරන්න යන එකට සමහරු විවිධ අදහස් දක්වනවා. මේ 2015 පෙර තිබුණේ පාඩුවක්. 2015 පස්සේ වංචාවක් කියලා ප්‍රකාශ කරනවා. මේක ඔබතුමාලා සජ්ජාති පක්ෂයේ කොයි ආකාරයකින්ද දකින්නේ? නැති අපි ඒක අධිකරණයට බාර දෙන්නවා. අධිකරණයේ ඉදිරියේ තියෙන නඩුව ගැන අපිට මතයක් ප්‍රකාශ කරන්න බැහැ. ඒක අසාධාරණයි. හැබැයි අපි අධිකරණ ස්වාධීන අධිකරණයක් කොහොම විතර විශ්වකාරවල ඉන්නවා දේශයේම තරණය මේ මට විශ්වාසයි අවසාන වශයෙන් යුද්ධයේ ඉච්ච වෙයි කියලා
ඒවගේම සර් බහුගේ ආණ්ඩුව තියෙන කාලේ ජනතාවට බොහෝ සාහන සැලසුවා කියන්නේ අපි දැක්කා රාජසියන්ලක් එමැතිතුමා කියලා එතුමා ඉන්න කාලේ බෙහෙත් පිළියම් ගෙවන්නේ නැහැ. එක රෝගියෙක් මැරෙන්න දුන්නේ නැහැ බෙහෙත් නැද්ද කියලා. වර්තමානයේ උඩ දෙඩි ලෙස බෙහෙත් පිළියම් තියනවා කියලා රෝගියෙන් ප්‍රකාශ කරනවා. ඔබතුමාලා විපක්ෂය හැටියටවත් ඒක ගැන කතා කරන්නේ නැහැ. අපි කතා කරා. අපි කොච්චර කතා කරුවත් මිනිස්සුන්ට දැනෙන්නේ නැහැ. ජනතාවට දැනෙන්න ඕනේ මේක. අපි කතා කරනකොට කතා කරන්න ඕන. නමුත් ඒ සියල්ල කරන ජනතාවට දැනෙන්න ඕනේ. ජනතාවට දැනෙන්න ඕනේ. දැන් ජනතාවට දැනලා කියන්නේ. රජයේ සේවකයන්ද පාසල් දරුවන්ද ගොවියෝද විශ්‍රාමිකයෝද වතුකම් කරුවන්ද අපි දැන් මාධ්‍ය කරුණහෙල් කරලා තියෙනවා එක්සත් ජාතික පක්ෂයේ කාලයක් ඉඳලා දැන් ශ්‍රී ලංකාවේ දවසෙට ගිහිල්ලා අද ඉන්න අපි SB දිසානායක මහතුමා කියන දේ ඔබතුමාලා ඇතුළු සංදායන අවසන 50ක්වත් ගන්න බෑ කියලා. ඒක විතරක් දෙන්න කැමතිද සර්? දැන් මැතිවරණයට කලින් සමීක්ෂණය කරපු අය ජනාධිපතිවරණයට කලින් සමීක්ෂණය කරපු අය ජනාධිපතිවරණය කලින් මට කිව්වා 75යි 25යි එන්නේ කියලා. දැන් ඒකත් කියව මට කියනවා. දැන් අදුලිය දෙකම මට එකට කතා කරලා දැන් කට කරා. කැම්පේන් කරත් එතකොට අපිට ඉදිරියට යන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. අනිත් එක වෝට්ුවේ ආරවුල්නේ. දැන් ඔකෙසේ කැවිලා. ඔකුස ඔක්කො ඩෑගම් දෙනවා නේද? අගමැතිවත් පරිස්සම් ගන්න ඕන ටිකක්. ඒක රොහතුමලයි ජයග්‍රහණී ස්ථිරයිද සර්? අනිවාර්යෙන්ම. මොකද මේ තැනේ රැල්ල තියෙන්නේ අපේ පැත්තට. මේ මැතිවරණේ රැල්ල තියෙන්නේ අපේ පැත්තට.